2019 වසරේදී මේ ලෙබනනයේ කියන රට අධි උද්ගමනකාරී තත්ත්වයක් යටතේ ගමන් කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් 127ක් වගේ තිබුණු මේ රටේ දුප්පත්කම අවුරුද්දක් ඇතුළත 155 දක්වා වැඩි වුණා. දැන් සාමාන්‍යයෙන් 102ක දුප්පත්කම වැඩි වෙනවා කියන්නේ රටක අතිශය බරපතල සමාජ ආර්ථික ප්‍රශ්නයක්. 155 දක්වා වැඩි වුණා. ඊළඟ අවුරුද්දේ 2021 වෙනකොට ඒක 165 දක්වා වැඩි වුණා. හැබැයි සෞරදීනි අද මගේ වීඩියෝ එකේ 165 ගැන නෙමෙයි. මේ බරපතල ආර්ථික අභියෝග හමුවේ අර ඒ ආර්ථිකයේ දරාගෙන හිටපු 135 ගැන. කොහොමද යම්කිසි අධි උද්ගමනකාරී තත්වයක් යටතේ මිනිස්සු ආර්ථිකයේ දරාගෙන අල්ලගෙන ඉන්නේ? මොන වගේ ධනවත්කම්ද, මොන වගේ ආයෝජනද, එහෙම නැත්නම් මොන වගේ වත්කම්ද ඒ වගේ අධි උද්ගමනකාරී තත්වයකදී මිනිසුන්ට අතිශය වැදගත් වෙන්නේ කියන කාරණා මම මේ වීඩියෝ එක ඇතුලේ මතු කරන්න උත්සාහ කරනවා. දැන් මේ අධි උද්ගමනය කියන කාරණාව ලංකාවේ ගොඩක් කතා වෙන දෙයක්, මාතෘකාවක්. විශේෂයෙන්ම ලංකාව ලොකු අවධානමක් තියෙනවා අධි උද්ගමනකාරී තත්ත්වයකට ගමන් කරන්න. හැබැයි ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි, ඒක මේ ඇත්තම ප්‍රශ්නේ මිනිස්සුන්ට තාම නොතේරෙන කම. ඒ කියන්නේ මූලික ඒ සංකල්ප වල අඩුවක් තියෙනවා ඒ වගේ තත්ත්වයකදී මුහුණ දීම සඳහා. ඉතින් ඒක සඳහා මම හිතපු දෙයක් තමයි මේ අධි උද්ගමනය ගැන විශේෂ වීඩියෝ මාලාවක් කරන්න, විශේෂයෙන් මේකේ බරපතලකම හඳුන්වා දෙන්නත්, ඒකට මූණ දීම සඳහා අවශ්‍ය කරන සංකල්පවල ගොඩනගා ගැනීම සිදු කිරීම සඳහා. මේක කොච්චර බරපතලද කියනවනම් ඇත්තටම මිනිස්සු අධි උද්ගමනය නිසා මිය යනවා. ඒ කියන්නේ මේ හාමත්කම නිසා. ඒ කියන්නේ වෙරිසිවුලාව ගත්ත මිනිස්සු සිය ගණන් අධි උද්ගමනයකාරී තත්ත්වයටදී මිනිසුන්ට අවශ්‍ය කරන කෑම බීම මිලදි ගන්න බැරි නිසා මිය ගිහිල්ලා තියෙනවා. ළමයි, ඊට පස්සේ මේ වයසක අය, ලෙඩ රෝගවලට හසු වෙච්ච අය වගේ ගොඩාක් දෙනෙක්. එච්චර භයානකයි මේ තත්ත්වය. ඉතින් මම හිතුවා මේක දෙවනි කොටසේ විදියට කොහොමද අපේ වත්කම්, මොන වගේ වත්කම්ද අධි උද්ධමනකාරී තත්ත්වයක් යටතේ වඩා හොඳ අවස්ථාවන් විදියට අපිට දකින්න පුළුවන් වෙන්නේ, මොන වගේ වත්කම්ද එතක එතරම් අපිට උදව් කරන්නේ නැත්තේ අධි උද්ගමනකාරී තත්ත්වයක කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරනවා ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක. මම හිතන දෙයක් තමයි ලංකාවේ සංකල්පවල යම්තාක් අඩුවක් තියෙනවා. විශේෂයෙන්ම ගණිතයේ විද්‍යාව, දර්ශන වේදය, ආර්ථික විද්‍යාව, ඊට පස්සේ දේශපාලන විද්‍යාව, මේ වගේ ගොඩාක් සංකල්පවල ලොකු අඩුවක් තියෙනවා. ඉතින් මට කරන්න පුළුවන් ආකාරයට ඒ සංකල්පවල අඩුව පිරවීම සඳහා යම්කිසි පුංචි උදව්වක් දෙන්න තමයි මේ වීඩියෝ වලින් මම උත්සාහ කරන්නේ. මම හිතනවා ඒ සංකල්ප වලින් සපිරිච්ච සමාජය රටක් විදිහට අපිට ඉස්සරහට යෑම සඳහා අතිශය වැදගත් වේවි කියලා. අපේ පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරා මේ අධි උද්දමනය කියන්නේ මොකක්ද, ඒක කොහොමද අපිට දැනෙන්නේ කියන කාරණා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඒ බලපෑම අඩු කරගන්න අපි ගාව තියෙන මුදල් අපි කොහොමද හසුරවන්න ඕනේ කියන කාරණාව මේක දෙවෙනි කොටස විදියට මේ ලංකාවේ තියෙන දත්තමත පදනම් අපිට අදාළ වෙන විදියට මේ විශ්ලේෂණය කරන්න මම සූදානම් වෙනවා. දැන් අපිට මේක පටන් ගන්න සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මේ අපිට මේක ගැන ස්වාධීනව හිතන්න අවස්ථාව, ඒ අවශ්‍ය කරන සංකල්ප ලබා දීම සඳහා. මොකද ගොඩක් අය මිනිස්සු කරන දේ, බහුතරයක් මිනිස්සු කරන දේ කරනවා. ඒක අපිට ඕනේ නැහැ. අපිට ඕනේ දත්ත මත පදනම්, විශ්ලේෂණය මත පදනම් අපිට හොඳ සුදුසු දේවල් කිරීම තමයි මේ අධි උද්දමන තත්ත්වයක් ඇරදී මේ සංකල්ප ටික අපි අධිගෙන ගන්න උත්සාහ කරමු. මේක පටන් ගන්න හොඳම තැනක් තමයි ලෙබනන් කියන රට. මොකද මෑත කාලේ අධි උද්දමනය කරා ගියපු රටක් අපිට හොඳ උදාහරණ තියෙනවා. විශේෂයෙන්ම එහි ඒ සම්බන්ධ ඒ උද්දම අධි උද්දමනයේ සම්බන්ධ කාරණා අපිට හොඳ පාඩම්. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහරවල් මේ ලෙබනන් කියන රට 1970 වගේ දශකෙ ඉතාම සමෘද්ධිමත් රටක්, හොඳ ආර්ථිකයක් තිබුණා. ගොඩක් විදේශ සංචාරකින් ආවා. මේක හැඳින්වුවේ මේ මැද පෙරදිග ස්විස්තරලන්තයේ විදියට. නමුත් 2020 දී මේ රටේ තිබුණ ආර්ථිකය කලමනාකරණ තිබුණු ප්‍රශ්න නිසා ඒ රට අධි උද්දමන තත්ත්වයකට ආවා. දැන් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා අධි උද්දමනය කියලා කියන්නේ සාමාන්‍ය මාසික උද්දමනේ 150ක විතර ප්‍රමාණයකට ආපුවම. දැන් ඔයගොල්ලන්ට පේනවා ඒ රට දිගින් දිගටම 150ට වඩා වැඩි උද්දමන තත්ත්ව පෙන්නවා. අදටත් එහෙම තමයි. අදටත් ලෙබනනයේ කියන රට අධි උද්දමනය හරහා යන රට. මම පෙන්නන්න මොකක්ද මෙතෙන්දි වෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ 2019 වසරේදී ලෙබනන් ලෙබනීස් පවුන්ඩ්ස්, ඒ කියන්නේ 10,000කට ගන්න පුළුවන් බාණ්ඩ ප්‍රමාණය. ඒ රටේ තියෙන මුදල් එක සාමාන්‍යයෙන් දවසකට දෙකකට ඇති වෙන්න ප්‍රමාණය ගන්න පුළුවන්. මේ අධි උද්දමනේ එන්න කලින්
මේ තියෙන්නේ 2020. ඒ කියන්නේ අධි උද්ධමනය ඇවිල්ලා වසරක් ගියාමගලන්ට පේනවා එක අවුරුද්දක් ඇතුළත කොච්චර අඩුවීමක් වුණාද කියලා. අවුරුදු දෙකක් ගියාම සාමාන්‍යයෙන් දවසකටවත් අවශ්‍ය කරන භාණ්ඩ ප්‍රමාණය මේ ලෙබනන් ජනතාවට ලබා ගැනීම කියාව තිබුණා. ඒ කියන්නේ එකම මුදල් ප්‍රමාණය. නමුත් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනම් අධි උද්ධමනයේ තියෙන විශේෂම දේ තමයි තාම කුඩා කාලයක් තුළ මේ අපේ මුදල් වලට ලබා ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වේගෙන් අඩු වෙලා යනවා. ඒකට දැන් මොකක්ද මේ වගේ කාලෙකදී අපි ගන්න ඕනේ මේ ක්‍රියාමාර්ගය? ඒක තමයි මේක තමයි අතිශය වැදගත් මේ වීඩියෝ එකේ වැදගත්ම කාරණාව. අපි එහෙනම් අපි තේරුම් ගන්න දැන් අවුරුද්ද මුලත් අවුරුද්ද අගත් මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය එකයිනේ. කණ්ඩ බොණ්ඩ ගමන් කරන්න ජීවත් වෙන්න අවශ්‍ය කරන ගොඩක් වෙලාට එක හා සමානයි. නමුත් ඔයගොල්ලන් පැහැදිලිව දැක්ක අවුරුද්දේ මුලදී අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය වගේ සෑහෙන ප්‍රමාණයක් අවුරුද්ද අගදී වුණේ. එහෙනම් මෙන්න මේක තමයි අපි අධි උද්ධමන කාලේදී කරන්න ඕනේ. අපි කරන්න ඕනේ මේ වසර මුලදී තියෙන මුදල් යම් කිසි වත්කමකට හරවන්න ඕනේ. වහවහ හරවලා ඒ අවුරුද්ද අවසානයේදී ඒ වත්කම නැවත මුදල් බවට පත් කරන්න. ඉතින් මම මේ අවුරුද්දක යම් කිසි කාලයක ඉතින් ඔයගොල්ලන්ට ඒ අවුරුද්දක් වෙන්න පුළුවන් මාසයක් වෙන්න පුළුවන් සමහරවිට දවසක් වෙන්න පුළුවන්. වත්කම් වල ස්වභාවය කොහොමද? මම මේ වීඩියෝ එක ඇතුළේ කතා කරන විවිධ වත්කම් කොහොමද හැසිරෙන්නේ අධි උද්ගමන කාලයක් තුල. දැන් හිතන්න මොනවද වත්කම්ද? මුදල් අතේ තියෙනවනම් ඒක වත්කම. ඒ මුදල් බැංකුවේ දාන්නත් පුළුවන්. ඒකත් වත්කමද? බැංකුවට ගිහලා තමයි සල්ලි ගන්න ඕනේ. ඊට පස්සේ තමුන්ගේ මුදල්ලේ කොටස් වෙළඳ පොලේ ඒ වගේම තැන්පතු වල ආයෝජනය කරන්න පුළුවන්. ඊට පස්සේ රත්තරන් මිලදී ගන්න පුළුවන්, රිදී ගන්න පුළුවන්, භාණ්ඩාගාර බිල්පත් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට හාල් ගන්න පුළුවන්, පරිප්පු ගන්න පුළුවන්, සීනි ඒවත් පස්සේ විකුණන්න පුළුවන්. ඒවට සල්ලි දාලා පසු කාලේ වෙනගෙන කොමොඩිටීස් ඒවත් වත්කම්. ගෙයක් තියෙනවා නම් ඊට පස්සේ ඉඩමක් තියෙනවා නම් වාහනයක් තියෙනවා නම් ඒකත් විකුණන්න පුළුවන් වත්කම්. ඒ වගේම ඔයාට යම්කිසි බිස්නස් එකක් තියෙනවා නම් ඔයාගේ ඒකත් ඔයගලන්ට වත්කමක් විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ වත්කම් ගැන අපි තීරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒක තමයි වත්කම් අපිට පුළුවන් මුදල් වත්කම් බවට හරවන්නත් මේ වත්කම් නැවත මුදල් බවට පමින්න. මේක තමයි වත්කම් වල තියෙන වැදගත්කම. ඒතරම් මුදල් වල අගේ අඩු වෙන වේගෙම වත්කම් සමහර වත්කම් වල අගේ වේග වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අපි මේ ඇඩ්වාන්ටේජ් එක ගන්න උත්සාහ කරන්නේ. හැබැයි වත්කම් ගැන කාරණාව දෙකක් මතක් කරන්න ඕනේ. පළවෙනි කාරණාව මම කියවන මුදල් මේ වත්කම් මුදල් බවට හැරීම කියලා. වත්කම් මුදල් බවට හැරීමේ විවිධ වත්කම් වල වේගය වෙනස්. දැන් මුදල් මුදල් විදියටමනේ තියෙන්නේ. එතකොට ඒක අපිට කෙලින්ම යමක් ගන්න භාවිතා කරන්න. නමුත් රත්තරන් වගේ දෙයක් පුංචි රත්තරන් කෑල්ලක් අරන් ගිහිල්ලා කියනවා මේක දීලා මට මේ භාණ්ඩ ටික දෙන්න කියලා කඩේට මිනිස්සු එහෙම දෙන්නේ නැහැ. ඉස්සර නම් දුන්නා. දැන් එහෙම දෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මේ රත්තරන් අරන් ගිහිල්ලා කඩේකට ගිහිල්ලා විකුණලා ඕනේ මුදල් කරන්න. එතකොට අපි මේ ඊට පස්සේ ඉඩමක් ගත්තොත් ගෙයක් ගත්තොත් ඊට පස්සේ කාර්යයක ඒක තවත් අමාරුයි. අපි මේකට කියනවා ද්‍රවශීලතාවය කියලා. මෙන්න මේ අනු මේ විදිහට තමයි ද්‍රවශීලතාවයේ මේ වෙනස් වෙන්නේ. ද්‍රවශීලතාවයේ අඩු වෙනවා මෙන්න මේ 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 ඉර ගහලා තියෙන විදිහට. දැන් ඒක තමයි පළවෙනි කාරණාව ඔයගලන්ට තේරුම් ගන්න තියෙන කාරණාව. දෙවෙනි දා කාරණාවක් තියෙනවා. ඒක තමයි සමහර මේ වත්කම් හැසිරෙන හැටි වෙනස්. දැන් උදාහරණයට මුදල් කියන වත්කමක් කියලා කිව්වොත් මේ මුදල් කියන වත්කම ඔයගලන්ට පැහැදිලිවම පේනවා වේගෙන් එහි තියෙන වටිනාකම අඩු වෙනවා. මම කලින් පෙන්නුවා. නමුත් එහි ද්‍රවශීලතාවය වැඩි. ඕනම තැනකදී මුදල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම රත්තරන් ගැන හිතන්න. රත්තරන් වල වටිනාකම උද්ධමනයත් එක්ක වැඩි වෙනවා. තේරෙනා නේද? ඒක ද්‍රවශීලතාවයේ මුදල් තරම් නැති වුණොත් සාපේක්ෂව වැඩි. හැබැයි පොල්ලිටමක් ගන්න. පොල්ලිටමක ඔයගොල්ලෝ දන්න උද්ධමනයත් එක්ක යම්කිසි මිල වැඩිවීමක් වෙනවා. නමුත් ඒ ද්‍රවශීලතාවයේ අඩුයි. නමුත් පොල්ලිටමක වාසිය තියෙන්නේ මොකද්ද? ඒකේ මුදල් අපිට ගලාගෙන එන නේද? ඔයගොල්ලන්ට පේනවා විවිධ වත්කම්. ද්‍රවශීලතාවය අතින් ගත්තාමත් උද්ධමන වටිනාකම අතින් ගත්තාමත් මුදල් මේ තමුන්ට ඉපීම අතින් ගත්තාම වෙනස්. එහෙනම් මේ කාරණා තුනම අතිශය වැදගත් අපේ වත්කම් අපි කොහොමද හසුරවන්නේ කියන කාරණා. ඉතින් අපි මේක එකින් එක මේ වත්කම් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරමු මුදල් වල භාවිතය කොහොමද, විශේෂයෙන්ම මේ වගේ අධි උද්ධමනකාරී තත්ත්වයක් යටතේ. දැන් මුදල් කිව්වාම මුදල් වර්ග දෙකක් තියෙනවා. ඒක තමයි මුලින්ම රුපියල්, ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල්. ඊට පස්සේ විදේශ මුදල්, ඩොලර් වෙන්න පුළුවන්, යුවාන් වෙන්න පුළුවන්, ඉන්දියන් රුපීස්, බාත් වෙන්න පුළුවන්, ඔය වගේ විවිධ ආකාර තියෙනවා. මුලින්ම අපි රුපියල් ගැන කතා කරමු. දැන් රුපියල් වල මම දැක්කම කලින් කිව්වා එහි තියෙන මේ මුදල් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන උද්ධමනයත් එක්ක.
එහෙනම් අපි විදේශ මුදල් ගැන කතා කරමු. දැන් විදේශ මුදල් ගත්තා අපි මුලින්ම අපි දන්නවා අපි කතා කරන්නේ ඩොලර් ගැන. මේ තියෙන්නේ මේ විනිමය අනුපාතය. ඒ කියන්නේ ඩොලර් එකකින් ලබා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණය. ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේක එන්න එන්න වැඩි වෙලා ගිහිල්ලා අපි ඩොලර් එක ෆ්ලෝට් කරන්න ගත්තායි පස්සේ රුපියල් 200 ඉඳලා රුපියල් 350 දක්වා වැඩි වෙනවා. එහෙනම් අපි බලමු කෙනෙක් ඩොලර් තියාගෙන හිටියොත්. ඒ කියන්නේ අර මම කිව්වනේ අර මාසෙ මුල ගන්නව ඩොලර් වසර මුල අරගෙන ඊට පස්සේ වසරේ අගදී එක විකුණ පන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා කියලා බලමු අපි යාට කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන්නේ විනිමය අනුපාතිකේ, මේ තියෙන්නේ පෙර වසරට සාපේක්ෂ උද්දමනය. මොකද උද්දමනය ගත්තේ අපි රුපියල් දන්නවා, අපි රුපියල් අව ප්‍රමාණයක් වීම, අව ප්‍රමාණය කියන්නේ ඒකෙන් බාහන්න මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. කොච්චර අඩු වෙනවද? දැන් මේ මාර්තු මාසේ ගත්තොත් year to year percentage inflation එක ගත්තා මහා බැංකු දත්ත මේවා. මේ සාමාන්‍ය උද්දමනේ 121ක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ තිබුණ ප්‍රමාණයට වඩා උද්දමනේ මේ 121ක් ගිය මේ මාර්තු මාසයට සාපේක්ෂව. ඒතර ඕගලන්ට පේනවා මේක තමයි මුදල් අතේ තියන් රුපියල් අතේ තියන් හිටියනම් මේක තමයි තියෙන තත්ත. මේ වාර්ෂික උද්දමන දත්ත. හිතන්න ඔයා කොහොම හරි මේ වසරේ මුල දැන් හිතන්නකො ගිය මාර්තු මුල ඔය ඩොලර් ටිකක් ගන්න. ඔය සල්ලි ටික ඕමම අරන්ගිල ඩොලර් ටිකක් ගන්න. ඩොලර් එකක් ගන්නවා කියලා හිතන්න. අරගෙන මොකද කරන්නේ? මාසයකට මේ මාර්තු මාසේ මොකද කරන්නේ? ඒක විකුණනවා. එහෙම විකුණුවොත් ඔයාට 175ක ලාභයක් තියෙනවා. එහෙනම් රුපියල් විදියට තියාගත්තා නම් ඒක මේ විදියට අවප්‍රමාණය වෙනකොට මේ මුදල් වශයෙන් ගත්තාම, කියන්නේ ඉන්ෆ්ලේෂන් ඇඩ්ජස්ට් කරන්නේ නැතුව මුදල් වශයෙන් ගත්තාම ඔයාට ඩොලර් විදියට එහෙම තියා ගැනීම නිසා ඇත්තටම ඔයාට ඉන්ෆ්ලේෂන් එකට වඩා ලොකු වාසියක් ලබා ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි වැදගත්. ඒක ඇඟලට තේරෙනවා මිනිස්සු ඩොලර් ගන්න උත්සාහ කරන්නේ මේ කාලේ මොකක්ද හේතුව කියන එක. හැබැයි මේක මෙහෙම්මමද හැමදාම? අධි උද්දමන කාලයක සෑම විටම ඩොලර් ලබා ගැනීම තියා ගැනීම හොඳ දෙයක්ද? ඒක වාසිසහගත. අපිට පුළුවන් හොඳ උදාහරණයක් ගන්න ලෙබනන් වල. දැන් මේ උඩ තියෙන්නේ මේ ලෙබනන් වල විනිමය අනුපාතිකය. ඒගොල්ලන් තියෙන ලෙබනන් පවුන්ඩ්ස් කියන එක ලෙබනීස් පවුන්ඩ්ස් ඇමරිකානු ඩොලර් වලට සාපේක්ෂව. දැන් ඒ රටේ තියෙන කාරණා තමයි මේ බැංකුවෙන් දෙන නිශ්චිත ගාණක්. නමුත් කවදාවත් ලෙබනීස් අය කවදාවත් ගිහලා බැංකුවෙන් ඩොලර් මාරු කරන්නේ නැහැ ඒ රටේ. ඒක රටේ බ්ලැක් මාකට් එකක් තියෙනවා. මොකද බ්ලැක් මාකට් එකේ දෙන ප්‍රයිස් එක හරිය වැඩි. මේ නිල් පාට කර්ව් එකෙන් පෙන්වන්නේ බ්ලැක් මාකට් ප්‍රයිස් එක. හිතන්න ඔයා මේ හිතන්න 2019 කෙනෙක් කවුරු හරි ගිහිල්ලා ඇමරිකානු මේ ඩොලර් ගත්තා කියලා ලෙබනීස් පවුන්ඩ් දීලා ඊට පස්සේ 2020 දියා විකුණුවා නම් අර අවුරුද්දේ කතාව අපි කියන්නේ. ඒතර විකුණුවා නම් 2020 ගත්තාම උද්දමනයේ වශයෙන් මේ තියෙන පල්ලෙහා තියෙන උද්දමන පස්තරේ උනන්න පේනවා 185ක උද්දමනය නිසා ඒ මුදලේ ලබා ගැනීම හැකියාව අඩු වෙලා තියෙනවා. හැබැයි එයා අර ඩොලර් විදියට ලබා ගත්තොත් එයාට වාසියක් තියෙනවා ලෙබනන් මේ පවුන් විදියට. එයාට මේ 100ට 275ක වාසියක්. 85ක් ඇවිල්ලා උද්දමනය නිසා 185ක් තියෙනකොට 100ට 275 නම් ඒ අවුරුද්දයට යම්කිසි වාසියක් තියෙනවා. හැබැයි ඊළඟට බලමු දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මේ 2020 දී විදියට ඩොලර් අරගෙන 2021 දී විකුණන්න හදනවා කියලා. එන්න ඒ 21 සඳහා එන ඉන්ෆ්ලේෂන් එක 155. හරි ලෙබනන්. දැන් මොකද වුනේ? එහෙම කරන්න ගියොත් එයාට ඇවිල්ලා තියෙන්නේ අපි මේ ඩොලර් විදියෙන් ගණදෙනු කරන්න ගියොත් උනන්න පේන උද්දමනයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි එයාට ඒ ඩොලර් එක්ස්චේන්ජ් එකින්ද ලාභයක් කරන්නේ. එහෙනම් මොකක්ද අපිට කියන්න තියෙන්නේ? සමහර අවස්ථාවලදී උද්දමනේ රටේ උද්දමනේ හිතා ගන්න බැරි තරමටමකට යනවා නම් සමහරට ඩොලර් අරගෙන තියා ගැනීමත් සමහරලාට පාඩු වෙන්න පුළුවන්. නමුත් තියෙන කාරණාව තමයි මම අර කියපුවා අපිට පුළුවන් අපිට මේ උද්දමනේ වැඩි වෙන වේගයෙන්ම මුදල් වැඩි කර ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කීප ගුණයෙන් හරි ඒක වැඩි කර ගැනීම අපිට කරන උත්සාහය වැදගත් අධි උද්දමන කාලයක් තුළ. ඒකෙන්ද විදේශ විශේෂයෙන්ම විදේශ මුදල් විදිහට තියා ගැනීම වැදගත්. දැන් අපි ගත්තොත් ඒ ගොඩක් ඉන්ෆ්ලේෂන් තිබුණු රටවල් මේ සිම්බාබ්වේ ඊට පස්සේ ලෙබනන් ගත්තොත් ගුණන් පේනවා මේ බෝඩර්ස් වලින් මිනිස්සු මොකද කරේ? තමුන් ගාව තියෙන දේවල් දීලා ඒ අවට රටවල් වල සල්ලි පාවිච්චි කරන්න ගත්ත ලෙබනන් ඇතුළේ. ඒ කියන්නේ සිරියාවේ ඊට පස්සේ ඊශ්‍රායලේ කුවේට් වල සල්ලි තමයි ලෙබනන් මිනිස්සු පාවිච්චි කරේ. මොකද ලෙබනන් මේ ලෙබනීස් පවුන්ඩ් වලට මේ වටිනාකමක් නැති නිසා.
එතකොට ඒව මත ශක්තිමත් වෙනවා ඒ රටවල් ඒ මුදල් ලබා ගන්න අය. දැන් සිම්බාබ්වෙත් ගත්තාම එහෙමයි, මොසැම්බික්, සවුත් අප්‍රිකා වගේ ඩොලර් මේ පාවිච්චි කරා ඒ රටවල් වල සිම්බාබ්වෙ මේ තියෙන මුදල් ඒකකේ පැත්තකට දාලා. ඉතින් ඒ කාරණා වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ලංකාවට ඩොලර් සහ ඉන්දියන් රුපියල් ගොඩක් වෙලාට එන්න හැකියාවක් තියෙනවා. දැන් කොච්චර තියාගන්න පුළුවන්ද ඩොලර්? දැන් මේ තියෙන විදේශ අපේ මහා බැංකුවේ තියෙන මේ කාරණා මත මේ තියෙන ඒගොල්ලන්ගේ නෝටිස් එක. දැන් මේ කියන්නේ ඩොලර් 10,000ක් වෙනකම් පුද්ගලයෙක්ට ලංකාවේ තියාගන්න පුළුවන්. ඒ ලංකාවේ සිටිසන් කෙනෙක් නම් ඩොලර් 10,000ක ඊට සමාන වන යම් වෙනත් කරන්සි එකක් තියාගන්න හැකියාව තියෙනවා. ඒක ඉලීගල් නෑ. නමුත් දැන් ඔයගොල්ලෝ දන්න දැන් ටික කාලෙ සති දෙකකට විතර කලින් 15,000කට වඩා ඩොලර් තියෙනවනේ, ඒක තැම්පත් කරන්න කිව්වා. දැනට මේක තමයි මට්ටම, එහෙම තියාගන්න පුළුවන්. නමුත් ඉතින් අපි ඉතින් ඩොලර් ටිකක් තියාගෙන බොහොම සතුටින් අපි ඉන්ෆ්ලේෂන් එක අපිට දැනෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න එක රටක් විදියට ලොකු මේ වගේ අර්බුදයක් තියෙන අවස්ථාවේ ඩොලර් නැති අර්බුදයක් තියෙන කතා වෙලා කොච්චර මේ යුක්තිගරුකද, එහෙම නැත්නම් ඒක සාර ධර්ම අතින් කොහොමද කියන්න තියෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් නමුත් ඉතින් මේක බොහොම අර්බුදකාරී තත්ත්වයක්. සමහර වෙලාවට කියනවා අපි ගැන හිතන්න ඕනේ කියලා. ඉතින් මේ කාරණාව ඕගොල්ලන්ටම තීරණය කරන්න මම ඉතුරු කරනවා. දැන් ඩොලර් මාකට් එකේ අඩුයිනේ. එතකොට සමහර අය ගොඩාක් වෙලාවට පෙරමන දෙයක් තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි ගැනීම සඳහා. දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නා USDT කියලා කරන්සි එකක් තියෙනවා. ඩොලර් රේට් එකටම ගොඩක් සාපේක්ෂව යන කරන්සි එකක්. ඒක තෙඩ මේ කියන්නේ ඒක නිකන් රූම් නූලකින් සම්බන්ධ කරලා වගේ ඩොලර් එක. ඉතින් මේවා විශේෂයෙන්ම ඔය අන්තර්ජාලය සහ සම්බන්ධ විවිධ මාකට්ස් වලින් ගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ දැනටත් ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. හැබැයි කාරණා දෙකක් මතු කරන්න ඕනේ. හොඳ හෝ නරක කියන්නේ නැහැ. කාරණා දෙකක්. පළවෙනි එක තමයි මේ බොහෝමයක් මේ ගනුදෙනු ආයතන ලංකාවේ දේශීය වශයෙන් නියාමනයක් නැහැ. මහා බැංකුවේ නියාමනයක් නැහැ. එතකොට දැන් කවුරු හරි දැන් ඔයගොල්ලෝ සල්ලිනේ දාන්නේ, රුපියල් දාලා. ඒ සල්ලි දාලා කවුරු හරි හිතන්නකෝ ඒ ආයතනේ වහලා දැම්ම. හෙට වෙනකොට වෙබ්සයිට් එක නැහැ. එතකොට මහා බැංකුව බැඳිලා නැහැ ඒ සල්ලි ඔයගොල්ලන්ට ආරක්ෂා කරන්න දෙන්න. හැබැයි මෙහෙමයි, මහා බැංකුවේ රෙජිස්ටර් වෙච්ච ආයතන වලිනුත් ප්‍රශ්න ආවා. සල්ලි ගන්න බැරි නම් ඒක නෙමෙයි, ඒම ප්‍රශ්නෙකුත් තියෙන ප්‍රධාන වශයෙන්. ඒ වගේම අනිත් කාරණා විශේෂ දෙයක් එක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක තාම ගෝලීය උද්දමන මට්ටමකට කොහොමද හැසිරෙන්නේ කියලා කවුරුත් හරියටම ඇනලයිස් කරලා නැහැ. ඒ වගේ මට්ටමකට ඇවිල්ලා නැහැ. මොකද මේ මෑත කාලෙන් මේ ගොඩක් ඉස්සරහට ආවේ. ඉතින් ඒක ගැනත් සැලකිලිමත් වෙන සමාල්ලාට හොඳ වෙන්න පුළුවන්, සමාල්ලාට නරක වෙන්න පුළුවන්. ඒ දෙපැත්තම තියෙනවා. ඒ කාරණාව දැනගෙන කටයුතු කරන්න ඕනේ. හරි, දෙවෙනි කාරණාවට යමු. ඒ කියන්නේ කොහොමද මේ අධි උද්දමන කාලයක් තුළ තැම්පතු සහ කොටස් වෙළඳ පොළවල හැසිරීම කොහොමද කියන්නේ? මොකද ගොඩක් අය මේක ගැන උනන්දුයි. දැන් මොනවද මෙතන මොකද වෙන්නේ? වසර මුල රුපියල් තියෙනවා. ඒක යම්කිසි තැම්පතුවක දාන වසර අගදී මාරු කරන. වසර කියන එක මම නිකන් උදාහරණයක් ගත්තේ. ඒක ඕනම කාලයක් වෙන්න පුළුවන්. මොනවද තැම්පතු? ඉතුරු කිරීම තැම්පතු, ස්ථිර තැම්පතු, කොටස් වෙළඳ පොළ කොටස් තැම්පතු, ඒ වගේ භාණ්ඩාගාර බිල්පත් විදිහට අපිට මුදල් තැම්පත් කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා අපි මුලින්ම අපි කතා කරමු ඉතුරු කිරීම තැම්පතු, ස්ථිර තැම්පතු සහ භාණ්ඩාගාර බිල්පත්, කොටස් වෙළඳ පොළ ගැන ඉස්සරහට කතා කරමු. අපි දන්නවා මේව සඳහා විවිධ පොලීන් ලබා දෙනවා. දැන් සාමාන්‍ය ඉතුරු කිරීම පොලිය 3-4, ස්ථිර තැම්පතු මම දැක 120ට ගියා, 22ට ගියා, 12-18 කියලා සාමාන්‍ය වශයෙන් ගමු ගොඩක් බැංකුවලෙමයි දෙන්නේ. භාණ්ඩාගාර 120ක් දක්වා ගිහිල්ලා තියෙනවා. දැන් ගොඩක් අය හිතන්නේ දැන් 115ක් දෙනවා, 120ක් දෙනවා. ඒකින්ද අපි අනිවාර්ය ෆික්ස් ඩිපොසිට් එක දාමු. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ලංකාවේ දැන් තියෙන ප්‍රශ්නේ උද්ධමනය ඇවිල්ලා 121ක් සියයට. දැන් මේ කියන්නේ මහා බැංකු දත්ත. නමුත් වෙන ආකාරවලට උද්ධමනේ මයින්ඩ් පුළුවන්. ඒක ලොකු ගණන් තියෙන ඉතින් ඒක බය වෙනවා සමහරවල්ලාට කිව්වා. මේකින්ද 121ක් කියලා ඉඳන් මහා බැංකු යගේ. ඒතර 121ක් තියෙනකොට 115ක පොලියක් අරගෙන තේරුමක් නැහැ. 105ක පොලිය, 105ක උද්ධමනේ තියෙනකොට 112ක මේ අපි ෆික්ස් ඩිපොසිට් රේට් එකක් ගන්න ගමන් අපිට ලාභයි. මොකද මේ 12 අඩු කිරීම 5-7ක ප්‍රමාණයකින් අපිට වැඩි වෙනවා අපේ මේ මුදල්. දැන් මෙතන මොකද වෙන්නේ? අපි දන්නවා ඉස්සරහද 130කට අනිවාර්යයෙන්ම වැඩි වෙනවා මේ ඉන්ෆ්ලේෂන් එක. ඒතර හිතන්න අපිට 115ක් අපේ ෆික්ස් ඩිපොසිට් එක ගෙවනකොට 130කින් උද්ධමනයේ ඉඳ අගේ අඩු වෙනවා නම් මුදල් වල ඇත්තටම ඔයගලන්ගේ මුදල
සාපේක්ෂ වශයෙන් රිලේටිව් වශයෙන් ඔයගොල්ලන්ට 15% වේගෙන් අඩු වෙනවා. එතකොට ඒ තැන්පතු වල ඔය ආකාරයේ ප්‍රශ්න තියෙනවා. අනිත් එක භාණ්ඩාගාර විප්ලවය. ඉතිහාසයේ ප්‍රථමද මම නම් දැකලා හදනවා 20%ක භාණ්ඩාගාර බිල්පත් වලට වාර්ෂික පොලිය අනුපාත. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ රජයෙන් රජේ සල්ලි දැම්මා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ දෙයක් කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් මේ ඔය අපිට අපි යම්කිසි මුදලක් දැම්මම අපිට නැවත ලැබෙන ආදායම තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ පොලිය හරි අපිට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නේ ඒ දාන ආයෝජනයේ කොච්චර සුරක්ෂිතද කියන එක. ගොඩාක් මේක සිකියුර් නම් සාමාන්‍ය පොලිය අඩුයි. ඒ වගේම ටිකක් සිකියුරිටි එක අපි කියන රිස්ක් එක වැඩි නම් ගේන් එකත් වැඩි අර වගේ. වැඩේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ රටක් බංකොලොත් වෙන්න තියෙන ප්‍රමාණය හරි අඩුයිනේ. ඒකින්ද භාණ්ඩාගාර බිල්පත් වල රේට් සාමාන්‍යයෙන් අඩුයි. නමුත් ලංකාවේ 120ක් දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් මේ ඉතින් කල්පනාකාරී වෙන්න මම කියන රට බංකොලොත් වෙනවා කියලා නෙමෙයි. නමුත් 120ක් දීලා තියෙනවා ඉතිහාසයේ පළවෙනි වතාවට. ඊළඟට අපි කොටස් වෙළඳපොළ ගැන කතා කරමු. ලංකාවේ කොටස් වෙළඳපොළ, කොළඹ කොටස් වෙළඳපොළ. මේ තියෙන්නේ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය. ඒ කියන්නේ කොහොමද අපේ වෙළඳපොළ හැසිරුනේ කියන කාරණා මේ අවුරුදු 2017 ඉඳ 2022 දක්වා. ඔගොල්ලෝ දකින්න ප්‍රධාන වශයෙන් කොටස් වෙළඳපොළේ කඩාවැටීම් දෙකක් තිබුණා කොරෝනා හින්දා වුණා. ඊට පස්සේ දෙවෙනි කාරණා මේ ළඟදී මේ ෆ්ලෝට් කරන්න ගත්තයින් පස්සේ අපි ඩොලර් එක. එතකොට ඔයගලන්ට පේනවා හැබැයි නමුත් මේ අපි කියනවා මේ කොරෝනා වලට රට වැහුවාන් පස්සේ ලොක්ඩවුන් වලට පස්සේ ඉඳලා මේ දෙවනි කඩාවැටීම දක්වා ලොකු වර්ධනයක් තිබුණා. සාමාන්‍ය 140ක වගේ වර්ධනයක්. ඉතාම හොඳ වර්ධනයක්. හරි කොටස් වෙළඳපොළ ගොඩක් අය ඒ සඳහා ආයෝජනය කරන්න පෙළඹුණා. නමුත් අපි දන්නවා එක දෙයක්. ඒක තමයි මේ කොටස් වෙළඳපොළ මෙහෙම ඉහළට නැග්ගට අපේ රටේ ආර්ථිකය ඇත්තනම මේ කොරෝනා වලට කලින් තිබුණු ආර්ථික මට්ටමට ආවේ නෑ තාම. නමුත් කොටස් වෙළඳපොළ වැඩි වුණා. සාමාන්‍ය කියන දෙයක් තමයි කොටස් වෙළඳපොළ ගත්තාම දීර්ඝ කාලීනව රටේ ඉකොනොමික රටේ තියෙන ආර්ථිකය අනුගමනය කරන්න ඕනේ. ඒ රටේ ආර්ථිකය අඩු නම් කොටස් වෙළඳපොළ අඩු වෙනවා. නමුත් එහෙම වුණේ නෑ. වැඩි වුණා. කෙටි කාලීනව වැඩි වුණා. දැන් අපිට පේනවා ලොකු කඩාවැටීමක් ඇති වෙලා. ඒ කියන්නේ කොටස් වෙළඳපොළ දැන් මේ කරෙක්ට් වෙන්නේ එහෙම නැත්තම් ඒක නිවැරදි වෙන්න උත්සාහ කරන අවස්ථාවක් ඇවිල්ලා පළවෙනි රෙසිස්ටන්ස් ලෙවල් එකේ ඇවිල්ලා ප්‍රයිමරි රෙසිස්ටන්ස් ලෙවල් එකේ ඇවිල්ලා නැවතිලා බවුන්ස් වෙලා තියෙන උඩට ආයෙ මේක ගොඩක් වෙලාට පල්ලෙහාට ඇවිල්ලා සමහර රෙසිස්ටන්ස් එක චෙක් කරලා උඩට යන්න පුළුවන් පල්ලෙහාට යන්න පුළුවන් අපිට කියන්න විදියක් නෑ ඉතින්. හැබැයි මේක දැන් අපිට තියෙනවා මේක ටිකක් ගොඩක් එහෙම වෙනස් වෙන කාලයක් අවදානම් සහගත කාලයක්. විශේෂයෙන්ම දැන් ලෙබනන් වල කොටස් වෙළඳපොළ ගත්තාම ඒගොල්ලන්ගේ ඉන්ෆ්ලේෂන් එක කියන්නේ හයිපර් ඉන්ෆ්ලේෂන් හිට් උනායින් පස්සේ ලෙබනන් වල සෑහෙන කාලයක් අවුරුද්දක විතර කාලයක් කොටස් වෙළඳපොළේ කිසිම නැගීමක් නැතුව තිබුණා. ඒතර ඒකත් අපි තේරුම් ගන්න ඕන විශේෂම අධි උද්දමන කාලයක් තුළ අපිට ලෙබනන් හොඳ උදාහරණයක් සපයනවා සාමාන්‍ය මේ කොටස් වෙළඳපොළ ගැන තේරුම් ගැනීම සඳහා ඒ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒක ගැන ඕගොල්ලෝ කොටස් වෙළඳපොළේ කොටස් ගන්න ඉන්නවනේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟ කාරණාව. අධි උද්දමන කාලයක වෙළඳ ද්‍රව්‍ය මත පදනම් වන වත්කම්බල. ඒ කියන්නේ කාල් ගත්තොත්, සීනි ගත්තොත්, පිටි ගත්තොත්, අරගෙන තියාගෙන පසුකා රත්තරන් අරගත්තොත්, ඒවා තියාගත්තොත් කොහොමද ඒ වෙනත්කම් වෙනස් වෙන්නේ කියන කාරණාව අපි බලමු. දැන් මේවට කියනවා අපි වෙළඳ ද්‍රව්‍ය. මම කිව්වේ රත්තරන්, තෙල්, ඊට පස්සේ හාල් ඔය වගේ ධාන්‍ය වර්ග, ෆර්ටිලයිසර් ඔය වගේ විකුණන්න පුළුවන් දේවල්. සල්ලි අරගෙන භාණ්ඩ අරගෙන භාණ්ඩ මිනිසුන්ට අවශ්‍ය වෙන දේවල්. දැන් මේවා ඉතින් පිටරට නම් තියෙන කොමොඩිටි මාකට් කියලා ඕගොල්ලන්ට වුණත් ගිහිල්ලා තෙල් අරගෙන තියාගන්න පුළුවන්. ඕගොල්ලන් ගෙදර ගේන්න ඕනේ නැහැ. තියාගෙන පස්සේ විකුණන්න කියලා අපි කියන කොමොඩිටි මාර්කට් කියන ලංකාවේ අවස්ථාවට එහෙම එකක් නැහැ. නමුත් ලංකාවේ කොමොඩිටිස් අතර ගොඩාක් ජනප්‍රිය එකක් තමයි අපි කියන රත්තරන් සහ රිදි රිදිත් නැහැ විශේෂයෙන්ම රත්තරන්. දැන් රත්තරන් මේ තියෙන්නේ මේ අපි මහ බැංකුව මගින් ඉදිරිපත් කරමු රත්තරන් පවුමක මිල. උගලන්ට පේනවා වේගෙන් මේක වැඩි වුණා යම්කිසි කාලයක් ස්ථාරව තිබුණා. මම ඊළඟට පෙන්වන්න යන්නේ මේ තියෙන්නේ ලංකාවේ ඉන්ෆ්ලේෂන් ඊයර් ටු ඊයර් ඉන්ෆ්ලේෂන් එක මහ බැංකුව දත්ත. දැන් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ රත්තරන් පවුමක මිල කියන මේ කර්ව් එකයි ඊළඟට මෙන්න මේ කර්ව් එකයි අතර වෙනස ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ දෙන්න මැච් වෙනවා. මම ඊළඟට තව කර්ව් එකක් පෙන්නන මේ තියෙන්නේ එක්ස්චේන්ජ් රේට් එක නැත්නම් විනිමය අනුපාතය. ඕගොල්ලන්ට පේනවා රත්තරන් පවුමක මිල එහෙනම් ගොඩාක් ළඟින් අනුගමනය කරලා තියෙන්නේ විදේශ විනිමය ඩොලර් සහ රුපියල් අතර ඒ විනිමය අනුපාතිකය කියන කර්ව් එක.
එහෙනම් රත්තරන් කියන්නේ ඇත්තටම මේ වෙලාවේ සාමාන්‍යයෙන් ඩොලර් අරගෙන තියා ගන්නවා වගේ දෙයක්. ඒතර සාමාන්‍ය රත්තරන් අවුරුද්දක වගේ අපි ගත්තොත් ඒ අපිට මේකේ රත්තරන් වලට ආයෝජනය කළ නැවත රුපියල් බවට හැරෙවුවාම සාමාන්‍ය 170ක වගේ මේ කාලය තුල උගලන්ට දකින්න පුළුවන්. නමුත් අර මුලින් කියපු කාරණාව ඩොලර් විදිහට ඩොලර් සමහරලාට අධිඋද්ධමනකාරී තත්ත්වයක් මත මේ ඒ තියෙන අර ලාභයේ ඒ තියෙන අර අගේ වැඩිවීම උද්දමනයෙන් මේ උද්දමනයට වඩා අඩු වෙන්න පුළුවන්. රත්තරන් වලටත් ඒ කාරණාව ඒ විදිහටම තේරුම් ගන්න ඕනේ. සමහර ඉගෙන ආර්ථිකයේ මුද්දටම නරකම තත්යකට ආවොත් ඒ විදිහට වෙන්න හැකියාවකුත් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් 2,25,00,000 ඕගොල්ලන්ට මේ වගේ රත්තරන් කෑල්ලක් ගන්න පුළුවන්. භාග්‍යදර තියාගන්න. හැබැයි මේ මුදලටම ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පොල් වත්තක් ගන්න, හොඳ ආදායමක් ගන්න පුළුවන්, පොල් ගන්න පුළුවන්. ඒ වගේම ඒ වත්තේ වටිනාකම අර මේ රත්තරන් වල වටිනාකම වගේම කාලෙත් එක වැඩි වෙනවා. ඒ වගේම වැදගත් දෙම තමයි මේ වත්තෙන් ඕගලන්ට ආදායමකුත් ලැබෙනවා. නමුත් මේ රත්තරන් වලින් ආදායමක් ලැබෙන්නේ නැහැ. මේ වටිනාකම වැඩි වෙනවා, මාසික ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ කාරණාව තේරුම් ගන්න ඕනේ අංක 1 රත්තරන් සඳහා. අංක 2 හොරු. හරි රත්තරන් දැන් දැන් පොල්ලිඩමක් මේ මල් එක දාගෙන හොරකම් කරගෙන යන්න බැරි නෑ. ඉතින් පොරෝ උපාදල ඒක අමාරුයිනේ. නමුත් රත්තරන් ඇවිල්ලා මේ තියෙන මේ කලබල තත්ත්වයත් එක්ක අපි ඒක ගැන හිතලා බලන්න ඕනේ කාරණාවක් විදියට තීරුම් ගන්න වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ වසර මුල අපි රත්තරන් ඇරෙන්නේ අනිත් ද්‍රව්‍ය සඳහා. ඒ කියන්නේ හාල් වලට, තෙල් වලට, ඊට පස්සේ අපි විවිධ ද්‍රව්‍ය සඳහා, වෙළඳ භාණ්ඩ සඳහා මේක ආයෝජනය කරොත් කොහොමද තත්ත්වය කියලා. දැන් වෙළඳ මම කිව්වා තෙල්, ඊට පස්සේ හාල්, පරිප්පු, ඊට පස්සේ සීනි වගේ ගොඩාක් කාරණා තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට ගත්තාම අපිට මේක සාමාන්‍ය ස්වභාවය. අපි දැකලා තියෙනවා මේක ගොඩාක් ගොඩ ගැහි ගැනීම කරන. අපි කියන්නේ හෝඩින් කියලා මිනිස්සු අරගෙන මේ වගේ වෙළඳ භාණ්ඩවල මේක තැම්පත් කරනවා. හාල් වලට අපි දැක්කා, වී වලට දැක්කා, තෙල් වලට අපි දැක්කා, මේ කෘෂි භාණ්ඩ වලට දැක්කා. ඉතින් මේ කාරණාව තියෙනවා. දැන් අපි ඒක මිනිස්සු ගොඩාක් කරන තත්ත්වයකුත් තියෙනවා. විශේෂයෙන්ම වෙළෙන්දන් සහ ඒවා ගබඩා කරගැනීමේ හැකියාව තියෙන අය. දැන් ලෙබනන් වල තත්ත්වය ගත්තොත් ඇත්තටම කොමොඩිටීස් තියාගත්තොත් ඒක වටින බවක් පේනවා. දැන් උදාහරණයක් විදියට වසරක් ඇතුළත මේ තෙල් කුකින් ඔයිල් කියන එක සාමාන්‍යයෙන් 37 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වටිනාකම. කියන්නේ හාල් ගත්තොත් 19 ගුණයකින් වැඩි වෙලා. ඊට පස්සේ සමහර ඖෂධ වර්ග පැරසිටමෝල් වගේ ගත්තොත් 5 ගුණයකින් වැඩි වෙලා. ඊට පස්සේ නිමියඳුන් 14 ගුණයකින් වැඩි. මං කියන්නේ ලංකාවේ ওই ප්‍රමාණයම වැඩි වෙනවා කියන්න බෑ. නමුත් යම්කිසි වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලෙස වෙළඳ භාණ්ඩ වලත් අපිට යම්කිසි ආයෝජනයක් කරලා යම් ප්‍රමාණයක් කරලා තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි තීරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේක කොච්චර සදාචාරාත්මකද කියලා දේ. මොකද අපිට මේ වෙලාව කියන්න බෑ අපිට අපේ භාවිතයේ යම් ප්‍රමාණයක් තියා ගැනීම මාසයක දෙකක ඒක මම කියන්නේ මානසික දෙයක්. මිනිස්සු ඒකට පෙළඹෙනවා. මිනිස්සු කණ්ඩ බොන්න තමන්ගේ දරුවෝ ඉන්නවා ඒව ගැන හිතන්න ඕනේ. ඒක නෙමෙයි. සල්ලි තියෙන මිනිස්සේ යම් ප්‍රමාණයක් ඒ සඳහා ඉල්ලබන අපිට නවත්තන්න බෑ. නමුත් අර අධික ලාභ ලැබීම සඳහා ඒක කිරීම කොච්චර සාර ධර්ම ගරුද්ද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. මේ වගේම ඔයගොල්ලෝ දන්නවා සිමෙන්ති වගේ කියන්නේ මේවා සමහරව පෙරිෂබල් සිග්මන්ඩ නරක් වෙනවා. දැන් හාල් ගත්තොත් ඒ වගේ කාරණා පරිප්පු ගත්තොත් කිරිපිටි ඒ වගේ වෙන්න පුළුවන්. අර සිමෙන්ති වලට උනා වගේ ඉතින් ප්‍රමාණයක් ගොඩ ගහගත්තට වැඩ නැහැ. නැවත විකුණ ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම එලෙස ගොඩ ගහ ගැනීම මහා පරිමාණයෙන් සමාල්ලා නීති විරෝධී වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඕක තමයි දැන් අපි කතා වෙළඳ භාණ්ඩ. ඊළඟට අපි කතා කරමු දේපළ සහ ඉඩම් වත්ක. මේකත් බෞල වශයෙන් කතා කරන එක. අධි උද්දමන කාලයකදී කොහොමද හැසිරෙන්නේ කියන එක. ප්‍රධාන වශයෙන් දේපළ හා වත්කම් ගත්තාම ප්‍රධාන කාරණා පහක් තියෙනවා. ගෙවල් අපිට තියෙන මිනිස්සු ජීවත් වෙන ගෙවල් කුලියට දීම සඳහා මිනිස්සු ඒ ඉඩමත් සමග මිලදී ගන්න. ඊට පස්සේ කමර්ෂල්, ඒ කියන්නේ ෂොප් එකක් දාන්න, මොකක් හරි පුංචි බිස්නස් එකක් ඕපන් කරන්න අපි දෙන කමර්ෂල් ප්‍රොපර්ටිස් කියලා. ඒ කියන්නේ පාරක් ළඟ දන්නවනේ ඒ වගේ. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල්, ඒ කියන්නේ කර්මාන්ත, ඒ කියන්නේ වෙයා හවුස් එකක්, ඒ කියන්නේ ගබඩාවක්, එහෙම නැත්නම් යම්කිසි කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ස්ථානයක්, ඒවා අපි කියන ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපර්ටිස් කියලා. ඇග්‍රිකල්චර් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි වගාවල් සඳහා භාවිත කරන, ඒතර මේ කියන්නේ රබර්, තේ, පොල්, ඊට පස්සේ අපනයන භෝග ඔයව සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ වගේම හිස් ඉඩම්. ඉතින් මේවා තමයි ප්‍රධාන ප්‍රොපර්ටිස් ආකාර පහ විදිහට අපිට දකින්න පුළුවන්. දැන් හැබැයි එක දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේවා ගත්තොත්
මේ අධික ආයෝජනයකින් මේව කරන්න වෙනවා. දැන් සාමාන්‍ය රුපියල් 4000 ලක්ෂ 4 5 තියෙන මිනිස්සුන්ට එහෙම ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් කෝටි 2ක් 3ක් තියෙනවා නම් ඒ අයට මේ ගැන හිතන්න පුළුවන්. ඒ වගේම වැදගත් කාරණාවක් තමයි එකපාර ඉඩම් සහ ප්‍රොපර්ටිස් විකුණ ගන්න බෑ තමුන්ගේ අවශ්‍ය මිලට. කියන්නේ යම්කිසි මිලක් තිබුණා කියලා එකවර විකුණ ගන්න බෑ. යම්කිසි කාලයක් උත්සාහ කරන්න වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා හොඳ ප්‍රොපර්ටි එකක් හොඳ ප්‍රයිස් එකකට ගන්න අමාරුයි. එකෙන් අඩු සැපයුමක් තියෙනවා. හැමතැනම එහෙම ප්‍රොපර්ටිස් නැහැ මිනිස්සු තිබුණත් ඒක විකුණන්න කැමති. මේ කාරණා තුන හරිය වැදගත්. දැන් මේ මේ මේව ගැන අපි කියනවා දේපළ සහ ඉඩම් ගැන කතා කරමු. ඇමරිකාව හරි ප්‍රසිද්ධයි මේ සඳහා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාව කියන රටේ දැන් මේ දවස්වල ටිකක් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා තියෙනවා 108%. 108 කියන්නේ ලංකාවෙන් නම් සාමාන්‍ය මට්ටමක්. නමුත් ඇමරිකාව කියන්නේ සංවර්ධිත ඉකොනොමි එකක්නේ. ඉතින් ඒක පාර ඒගොල්ලෝ සාමාන්‍ය 102 3 තිබිලා දැන් ඔන්න 8 දක්වා වැඩි වෙනවා. මේ තියෙන්නේ පල්ලෙහා තියෙන්නේ ඒ රටේ මිනිස්සු මේ මේ දේපළ සහ ඉඩම් වල ආයෝජනය කරන හැටි උගලන්න පේනව නේද? 2020 ඉඳලා 2021 වෙනකොට අධික වශයෙන් ඒගොල්ලෝ ඒ රියල් ස්ටේට් වලට මේ ඉන්වෙස්ට්මන්ට් වලට ගිහිල්ලා. ඇයි? ඒගොල්ලෝ හොඳටම මේ මිනිස්සු ඒගොල්ලෝ පාවිච්චි කරන උද්දමන කාලය තුල අපි කියන මේකට ඉන්ෆ්ලේෂන් හෙජ් එකක් කියලා. ඉන්ෆ්ලේෂන් එක සමග මේ මිල වැඩි වෙන හින්දා මේ ගොඩක් අය මේ වගේ ඉන්වෙස්ට්මන්ට් වලට යනවා. ඒ වගේම ද ලංකාවේ ගත්තාම අපිට හොඳටම දකින්න පුළුවන් විශේෂයෙන්ම ගෙවල් වල. ඒ කියන්නේ ඉඩමක් සහිත ගෙයක සහ එපාර්ට්මන්ට් අපි කියන ඔය නිවාස සංකීර්ණ කියලා ඒ වගේ තියෙන ප්‍රයිස් එක සාමාන්‍ය දෙගුණයක් වගේ වෙලා තියෙනවා ඉතාම සුළු කාලයක් තුළ. ඒ වගේම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඉඩම් වල ප්‍රයිස් එකේ වැඩි මේ විදිහට අපිට දැක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ විතරක් සැලකුවා. මේ කියන්නේ මේ මාර්ච් වලට දැන් 2022 මාර්ච් කියන්නේ 2021 මාර්තු ඉඳලා 2022 මාර්තු දක්වා විතරක් ගත්තාම සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත ලංකාවේ නිවසක වටිනාකම සාමාන්‍ය 100%ට 14ක් වගේ වෙලා තියෙනවා. අපාර්ට්මන්ට් එක 136කින් වැඩි වෙලා තියෙනවා මිල මුදල්. ඒ වගේම කමර්ෂල් බිල්ඩින් එක 70%කින් අධික වැඩිවීමක් වෙලා තියෙනවා. දැන් ගොඩක් අය මේ පැත්ත ගැන හිතන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍ය උද්දමන කාල තුල. දැන් මේ වගේ රියල් ස්ටේට් කියන එක සාමාන්‍ය උද්දමන කාල තුල අර විදිහට ඇසිරෙන බව අපිට පේනවා. හැබැයි එක කාරණාවක් තියෙනවා. අධි උද්දමනයේදී කොහොමද? ඒකට නැවතත් හොඳ උදාහරණයක් දෙනවා. අපි දන්නවා ලෙබනන්. මේ තියෙන්නේ ලෙබනන් වල මේ රියල් ස්ටේට් මාකට් එක කාලයත් එක්ක මේ ඒකේ ඩිමාන්ඩ් එක වැඩි වෙච්ච. ඒ කියන්නේ ඉල්ලුම මේ වෙනස් වෙච්ච හැටි. ඕගොල්ලන්ට පේනවා 2020 වසරේදී එකපාරම ලොකු ඩ්‍රොප් එකක් වෙනවා. ඕගොල්ලෝ දන්නවා මේක අපි කලින් කතා කරා 2020 දී තමයි මේගොල්ලන්ගේ හයිපර් ඉන්ෆ්ලේෂන් එක එන්න නැත්තම් අධි උද්දමනයේ හිටුනේ. දැක්ක නේද? එහෙනම් අධි උද්දමන කාලය තුල අර දීපල වල වටිනාකම තිබුණා වුණාට ඒවට ඉල්ලුම එකවර අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකපාර දීපල විකුණා ගැනීම හැකියාවක් නැහැ. අපි වාහන වලට වෙලා තියෙන අපි දන්න සාමාන්‍ය ඉන්දියන් වාහනයක් ගත්තා මහා විශාල මුදල්. ඒ වාහනේ ඒ මුදලට අපිට සාධාරණීකරණය කරන්න බෑ. ඒක නිසා මිනිස්සු මුදල් වශයෙන් රුපියල් වශයෙන් ආදායම් කියන්නේ වටිනාකම වැඩි වුණාට ඒව ගන්න කවුරුත් නැහැ. ඒක නිසා අපිට අවශ්‍ය වෙලාවට මොකද වෙන්නේ? අවශ්‍ය වෙලාවට ඒ වත්කම් අපිට මුදල් බවට පත් කරගන්න බැරි වත්කමක් සමහරලාට ආර්ථික අර්බුදයක් තියෙන මොහොතේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් තේරුම් ගන්න ඕනේ. ඊළඟට තව කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ හැම ප්‍රොපර්ටි එකක්ම එක වගේ නෙමෙයි. මේ සමහර ප්‍රොපර්ටිස් වලින් අපිට පුළුවන් මුදල් එනවා. ඒ කියන්නේ ඉඩමේ වටිනාකමත් වැඩි වෙන අතරම අපිට ඒ වගේම ආදායමක් එනවා. බදු දීම තුලින් කමර්ෂල් ප්‍රොපර්ටි බදු දෙන්න පුළුවන්. රෙසිඩෙන්ෂල් ඒවත් බදු දෙන්න පුළුවන්. කුලියට දෙන්න පුළුවන්. නමුත් ඊට වඩා කමර්ෂල් ප්‍රොපර්ටිස් වලින් අපිට ගන්න පුළුවන් ආදායම වැඩි. ඉන්ඩස්ට්‍රියල් ප්‍රොපර්ටිස් ආදායම වැඩි. දැන් මොකද මේ වගේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක, ඒ කියන්නේ උද්දමනයත් එක්ක වැඩිපුර කුලියක් ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒකින්ද හොඳ වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකාර්මික බිම්බල හදන්නේ මොකක් හරි කමියුනිටි එකක්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කරන වෙළඳ භාණ්ඩ. ඒක නිසා වෙළඳ භාණ්ඩ වලට ඉල්ලුම වැඩි නිසා ඒකත් හොඳ අවස්ථාවක්. ඒ වගේම ඕගලන්ට හිස් ඉඩම්. ඒ තියෙන සෑම හිස් ඉඩමක්ම
අපිට පුළුවන් නම් යම් කිසි විදිහට යම් කිසි නිෂ්පාදනයක් කිරීම බවට පත් කරන්න. මඤ්ඤොක්ක වෙන්න පුළුවන්, එළවලු වෙන්න පුළුවන්, ආරක්ෂිත ගෘහ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපනයන භෝග, පොල් තෙල්, තේ පොල්, රබර් වෙන්න පුළුවන්. මේ අපි කියන සත්ත්ව භෝග වෙන්න පුළුවන්, සුළු අපනයන. මේ යම් කිසි ආකාරයකට අපි ඒක භාවිත කරොත් මේ අධි උද්දමන කාලය තුල ඒක ගොඩාක් ප්‍රයෝජන වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් ඒක වගේ තමයි අපි කතා කරේ. අපි ඊළඟට කතා කරන අන්තිම කාරණා, විශේෂයෙන්ම අධි උද්දමන කාලයක ද්විතීයික ආදායම් මාර්ගවල අවශ්‍යතාවය සහ හැසිරීම මොනවද කියන එක. මේක අතිශය වැදගත් දෙයක්. මම මේ වතු කරන්න උත්සාහ කරන්නේ. දැන් අපිට සල්ලි හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා ලෝකේ. මුලින්ම අපිට පුළුවන් රස්සාවක් කරන්න. මොකක් හරි රස්සාවක් කරාම ඒකට අවශ්‍ය කරන වැටුපක් අපිට ලැබෙනවා. ඒ වගේම අපිට යම්කිසි ව්‍යාපාරයක් තියෙන්න පුළුවන්. පොංචි බේකරියක් තියෙනවා කියන්නේ ඒතර අපි අරක් කැමියෙක් ඉන්නවා, වේටර් කෙනෙක් ඉන්නවා, කැෂියර් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි සල්ලි දීලා ඒ ව්‍යාපාරයට ගන්නවා. ඒගොල්ලෝ ඒක බලා ගන්න. ඉතින් අපි දීලා බලන්න පුළුවන්. ඒකෙන් ඔයන්න යම්කිසි මුදලක් එනවා. ඒක දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය තමයි කියන්නේ රැකියා කරන්නේ. කියන්නේ ත්‍රීවිල් එකක් දුවනවා නේද? තමුන්ගේම කියලා. ඊට පස්සේ පෙදරේරු මහත්තයෙක්, ඊදර අපේ බාසුන්නයා කෙනෙක්. ආ මේ වගේ තමුන් කරන රැකියාවෙන් යමක් ස්වයං රැකියාව. අපි ඒ විදිහට කරනවා. ඒ වගේම තවත් පුළුවන් තමුන් ගාව තියෙන යම් කිසි මේ වත්කම මුදල් බවට ආයෝජනය කිරීමෙන් මුදල් බවට හරවන මේ ආකාර හතරෙන්ම අපිට මුදල් හොයන්න පුළුවන්. අපි දන්නවා ලංකාවේ ගොඩාක් අය රැකියා කරන අය. අධි උද්දමනකාරී තත්ත්වයක ලෝකේ නැවත නැවත පෙන්වා දුන් පරිදි අධි උද්දමනකාරී තත්ත්වයක් තුළ රැකියා කරන්නේ විදියටම හිතියොත් ඒක ප්‍රශ්නයක්. එයා උත්සාහ කරන්න ඕනේ රැකියා කරන කෙනෙක් ව්‍යාපාරික හිමිකරුවෙක් තමුන්ගෙම කියලා මොකක් හරි පොඩි බිස්නස් එකක් හරි පටන් ගන්න ඕනේ. මුදල් හොයන ක්‍රමයක්. තමුන්ගේ මුදල් යම් ආකාරයකට ආයෝජනය කරන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම වැඩට යනකොට තමුන්ගේ වාහනේ තව කවුරු හරි කෙනෙක් දාගෙන හරි ගිහිල්ලා ඒකනොත් ආදායමක් හොයා ගන්න වෙනවා. එහෙනම් ව්‍යාපාර හිමිකරුවෙක් වෙන්නත්, ආයෝජනය කරන්නෙක් වෙන්නත්, ස්වයං රැකියා කරන්නෙක් වීමත් අතිශය වැදගත්. දැන් ඔයා ව්‍යාපාර හිමිකරුවෙක් නම් ඔයා අනිත් ඒවා තුනට එමු වෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට තේරුම් ගන්න වෙනවා මේක අතිශය වැදගත්. ඒ කියන්නේ මේ යම්කිසි ආකාරයකට මුදල් සැපයීම, සපයා ගැනීම වැඩි කරගන්න වෙනවා. දැන් මේ උද්දමනය කියන එක ආර්ථික ලොකු ප්‍රශ්නයක් නේ. හැබැයි ආර්ථික අර්බුදයක් වගේම ඒ කාලෙට මේ තව අර්බුද රැසක් වෙනවා. අධ්‍යාපන අර්බුදයක් වෙනවා. ළමයින්ට ඉගෙන ගන්න ආහාර කණ්ඩ බොණ්ඩ නැති වෙනවා, ඉන්ධන නැති වෙනවා, ගෑස් නැති වෙනවා, ගමනාගමන ප්‍රශ්න, යන්න එන්න බැ, සෞඛ්‍ය ප්‍රශ්න, ජල අර්බුදය, දේශපාලන මේ ලොකු අර්බුද රැසක් හට ගන්නවා මේ කාලය තුල. විශේෂම අධි උද්දමනයත් එක්ක තාම නැති ප්‍රශ්න මතුවේ. මොකද්ද මේ අර්බුදයක් කියන්නේ? අර්බුදයක් කියන්නේ මිනිස්සු උත්තර හොයන ප්‍රශ්න වලට, නමුත් උත්තර නැහැ. ඒ කියන්නේ හොඳ අවස්ථාවක් යම්කිසි දෙයක් අලුතෙන් දෙයක් කරන්න, ව්‍යාපාරයක් කරන්න. ඇත්තටම ඒ විදිහට ගත්තා. දැන් හිතන්න ගෑස් නැත්තම් අපිට බැරිද චාකෝල් වගේ මේ වගේ බ්‍රිකට් එකක් හදන්න. ඒ කියන්නේ දැලි දුම නැහැ, ඒ රස්නේ විතරයි ඉන්නේ. හොඳටම මේක රත් කරගත්තාම පාවිච්චි කරන්න. ගමන් කරන එකම දිශාවකට ගමන් කරනවා නම් කීප දෙනෙක් එකතු කරන්න පුළුවන් ඒකින් ආදායම් මාර්ගයක් කරන්න පුළුවන් ඇප් එකක්. හරි, ඊට පස්සේ ජල අර්බුදයට යම්කිසි විසඳුමක්. හැමෝම වගාවට යන්නේ නැහැනේ. ඒ තියෙන ඉඩම් වල වගා කරන යම්කිසි ක්‍රමවේදයක් අනිත් අය සහභාගී කරගෙන. අපි දන්නවා මඤ්ඤොක්ක ගත්තාම දවස් 3ක් 4ක් තියාගන්න බෑ හුලං වැදල සෞත්තු. අපිට බැරිද මඤ්ඤොක්ක වලින් පිටි හදන්න? ගොඩක් අය කරනවා. පිට රටවල් වල නම් තියෙනවා, විශේෂම අප්‍රිකානු කලාපේ. ඒවා ඊට පස්සේ ගමනාගමනය සඳහා විසඳුම් දෙන්න පුළුවන් නම් ඒව හොඳ අවස්ථා. ඒ සඳහා යොමු වෙන්න පුළුවන් අර කියපු විදියට. ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම අනිත් රටවල් වලත් උදාහරණ ගත්තාම ලෙබනන් වල වගේ අපිට පුළුවන් විදේශ විනිමය මත පදනම් වන ආදායම් මාර්ග හොයාගන්න. පුංචි පුංචි ක්‍රමවේදයන් පුළුවන්. ඩොලර් ව්‍යාපාර, අපි කියන ඩොලර් බිස්නසස්. ඒ කියන්නේ ඔයාලට බ්ලොග් එකක් තියෙනවා නම්, ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවා නම්, ඩ්‍රොප් ෂිපින් කරනවා නම්, පිටරට ග්‍රැෆික් ඩිසයින් කරනවා නම්, ඒ වගේ පුංචි වැඩ කරලා ඒ සේවා ලබා දෙන මගින් ඩොලර් වලින් මුදල් හොයන්න පුළුවන්. ලොකු ශක්තියක් මේ වගේ කාලේ. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා ඩොලර් ලබා ගන්න පුළුවන් සුළු අපනයන බොහෝ පහුල වශයෙන් තියෙනවා. බුලත්. ඊට පස්සේ වේල පුත්, එළවලු, පළතුරු, මේ ඊට පස්සේ මේ විවිධ විසිතුරු සත්තු වර්ග, ඊට පස්සේ පුවක්, ඔය වගේ ගොඩාක් තියෙනවා. මේ උදාහරණ ටිකක් කිව්වේ. මේ සඳහා මොකද මේ වගේ උපයන්නේ ඩොලර් වලින්.
එතකොට අපිට පුළුවන් ඒකත් හොඳ ශක්තියක් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තව දෙයක් ආනයනයේ මත මිල තීරණය වෙන වෙළඳපාලට තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ගත්තොත් කෝන් ගත්තොත් එහෙම කියන්නේ බඩේරුම් ගත්තොත් එහෙම ලංකාවේ අවශ්‍යතාවය හැදෙන්නේ නැහැ. ඒක යම් ප්‍රමාණය ඉම්පෝට් කරනවා. නමුත් අපිට හදන්න පුළුවන්. ඒ බඩේරුම් වල මිල තීරණය වෙන්නේ කව්පි වගේ ඒවා. ඒවා මිල තීරණය වෙන්නේ අර ඉම්පෝට් ප්‍රයිස් එක මත. නමුත් ඔයාට ලංකාවේ හැදලා ඒ ප්‍රයිස් එක මැච් කරන්න පුළුවන්. හරි ඒකත් හරිය වැඩ. මේ කාරණා තුන අතිශය තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම අධි උද්දමන කාලවලදී විශේෂම වෙළඳ මාණ්ඩවල ලොකු ඉල්ලුමක් තියෙනවා. අපිට පුළුවන් නම් මේ ආහාර ද්‍රව්‍ය, ඉන්ධන ද්‍රව්‍ය අලුත් විදිහට, ඒ වගේම බලශක්ති පිළිබඳ පුංචි රැකියා, පුංචි සේවා පටන් ගන්න ඒක අතිශය වැදගත් වීවි අධි උද්දමන කාලයන් තුල. ඒ වගේම තව වැදගත්ම කාරණාවක් මතු කරලා දෙන්න. විශේෂ අධි උද්දමන කාලය තුලදී යම් කිසි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නම් අපි හිතන්න ඕනේ දෙයක් දැන් අපි දන්නවා සම බිස්නස්ස් ගත්තාම මේ ව්‍යාපාර ගත්තාම සමහර ව්‍යාපාරවල ස්වභාවය තමයි ලොකු මුදලක් දිගින් දිගටම දාන්න වෙන ව්‍යාපාර කරගෙන යන. හිතන්න කෑම බිස්නස් එකක් කියලා. ඒතර කෑම කඩේ මුදලාලි කෑම හදලා විකුණන ලාභයක් ගන්නවා. හැබැයි එයා මොකද කරන්න ඕනේ? මේ බිස්නස් එක කරන්න හාල් ගන්න ඕනේ, පොල් ගන්න ඕනේ, තෙල් ගන්න ඕනේ, ඉන්ධන ගන්න ඕනේ, මිනිස්සුන්ගේ මුදල් ගෙවන්න ඕනේ. ඒ ව්‍යාපාරයේ කරගෙන යන්න නිතරම ලොකු මුදලක් තාන්න වෙනවා. එතකොට සමහර වෙලාවට අර ගන්න ලාභය මොකද වෙන්නේ? ඒ ලාභය නැවත අර භාණ්ඩ වලට දාන්න වෙනවා. මොකද භාණ්ඩ අධි උද්දමනයේ යටතේ හාල් වල, පොල් වල, තෙල් වල මිල ඉහළ යනවා. ඒතර ලාභ ලබනවා. නමුත් ඒ ලාභය නැවත දාන්න වෙනවා ඒ ව්‍යාපාරය. එතකොට සමහරලාට ඒක ගොඩක් මේ ගොඩාක් අධි උද්දමන කාලයක ටිකක් මේව වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා කෑම සම්බන්ධ, ඊට පස්සේ ප්‍රවාහන සම්බන්ධ ප්‍රශ්න ගොඩක් ඉන්න පුළුවන්. නමුත් සමහර බිස්නසස් තියෙනවා, විශේෂයෙන්ම සේවා මත පදනම් වෙච්ච බිස්නසස්. සමහර ඒවා හැම එකම නෙමෙයි. ඒවට මූලික පාක්ෂණයක් දාන්න ඕනේ. ඊට පස්සේ අපිට ලොකු මුදලක් දාන්න ඕනේ. හිතන්න මේ ග්‍රැෆික් ඩිසයින් බිස්නස් එකක්. ඒතර ඒ වගේ එකක් අපි තෝරගත්තොත් ඒ වගේ බිස්නසස් මම උදාහරණයක් කිව්වේ. ඒ ගැන කල්පනා කරන්න. දර උගලන්ට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඒසහා විශේෂයෙන්ම මේ අධි උද්දමන කාලවලදී ඒව සුදුසුයි කියලා හිතනවා. ඉතින් ඕක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේ සටහනම අරගෙන ආවේ විශේෂයෙන් මේ අධි උද්දමන කාල තුලදී මේ විවිධ මේ ඒ වගේ මේ අපි කියනවා මේ ආදාය මාර්ග වල හැසිරීම ගැන පැහැදිලි කරන්න. නමුත් එක දෙයක් මතක් කරගන්න ඕනේ. මේ මගේ මම ඉගෙනගත්තේ විද්‍යාව. මේ මම ඉගෙනගත්ත විශේෂ නෙමෙයි. මේවා බං කියෝලා ඉතින් බුද්ධි පුංචි පුංචි කැමැත්තට කියෝලා තේරුම් ගැනීම තමයි තියෙන්නේ. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන්. නමුත් මම ආරාධනා කරනවා දැන් ලංකාවේ බොහෝ පිරිසක් ඉන්නවා මේ ගැන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත පිරිසක්. මේවා ගැනම ඉගෙනගත්තු අය මම ආරාධනා කරනවා ඒගොල්ලන්ටත් ඉදිරියට එන්න. මේට වඩා පුළුල් විග්‍රහයක් කළ ජනතාවට අදහස් අරගෙන දෙන්න මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නේ කොහොමද කියලා තේරෙනවනේ. ඒක අතිශය වැදගත්. මොකද අපි නිදහස් අධ්‍යාපනයේ ජනතාව නම් අපිට මුදල් දීවි ඉගෙන ගන්න. ඒක අපේ වගකීමක් මේ මොහොතේ. ඉතින් ඒකට ආරාධනා කරනවා ඉතාම ආදරෙන්. I think ඒ සඳහා දැන් මගේ channel එකේ මම ඔලුකු උදව්වක් දෙන්න කැමති ඒ වගේ විග්‍රහයන් කරන, නිවැරදිව කරන අයට. ඒගොල්ලන්ට මම මේ ඒක ප්‍රචාරය කළ දින නොමිලේ මම කවදාත් මේ යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නොමිලේම ඒව ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න කැමති channels. ඉතින් ඒ කාරණාවත් මතක තියාගෙන මම ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ටිකක් දීර්ඝ වීඩියෝ එකක්. නමුත් මේහා සම්බන්ධව එකතු වුණාට නැවතත් අපි ඉස්සරහට හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින් මේ ගැනම කතා කරමු. බොහොම ස්තුතියි මේක එකතු වුණාට.